ආයි වන්න ඔයාලා හැමෝටම. ඉතින් චන්ල් බ්ලොග් සමග විවේකී ඉරිදා දින එකතු වුණු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. දවසින් දවස T20 ලෝක කුසලානය ඇරඹීමට નિયમિત දවස් ලඟ වෙනවත් සමගම එහි උණුසුම තවත් වැඩි වෙනවා. එමෙවර T20 ලෝක කුසලානය අතිශය වෙනස්ම මුහුණුවරකින් ඇරඹෙන නිසාවෙන් විස්තර කතා කරමු රැඳි සිටින්න අපි සමගම. මෙවර 9 වැනි වතාවට පැවැත්වෙන T20 ලෝක ශූරතාව ජූලි මස පළමු වෙන දින සිට ජූලි මස 29 වන දින තෙක් පුරා මසක කාල සීමාවක් තුළ තරගයන් පැවැත්වීමට නියමිතයි. ICC විසින් මෙවර කණ්ඩායම් 20ක් යොදා ගනිමින් තරගාවලිය පැවැත්වීම සුවිශේෂී කරුණක්. එසේම මෙවර මෙම තරගාවලිය තුළ තරග 55ක් පැවැත්වෙන අතර එම තරග 55 ඇමරිකා එක්සත් ජනපදයේ හා බටහිර ඉන්දියා කොදේව දූපත්වලදී පැවැත්වෙන බව කවුරුත් දන්නා කාරණයක්. එසේම එම තරග 55 ක්‍රීඩාංගණ 9කදී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම තමයි ICC විසින් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන කණ්ඩායම් 20ට තම නිල සංචිත ප්‍රකාශයට පත් කිරීමට මෙම මස 25 දින දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අද දින වෙන විට කණ්ඩායම් 10ක් තම නිල සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේමයි මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් 20 කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් එක් කාණ්ඩ යටතේ ක්‍රීඩා කරන ජය ගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8ක් සුපිරි 8 දෙනාගේ වටේට සුසුකම් ලබන අතර අනතුරුව එම කණ්ඩායම් 8 උන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණයන් මත අවසන් පූර්ව තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් අපි බලමු ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර T20 ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් 20න් මෙතෙක් තම නිල සංචිත ප්‍රකාශයට පත් කර කණ්ඩායම් මොනවද කියලා. එම කණ්ඩායම් තමයි ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඕමානය, කැනඩාව, ඇමරිකාව හා බටහිර ඉන්දියා කොදෙව් යන කණ්ඩායම් තම සංචිතයන් නිර්දක්වා ඇති අතර එම නම් කළ සංචිතයන් මෙම මස 25 වන දින තෙක් සංශෝධනය කිරීමේ අවස්ථාව ඔවුන් හට හිමි වෙනවා. මේ අතර මෙම මස මුල් සති දෙක තුළ මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කළ අන්තර් තුන්කොන් තරගාවලියෙන් පසු අපි කවුරුත් විමසිල්ලෙන් බලා සිටින අපේ නිල සංචිතයේ ප්‍රකාශයට පත් කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනු ඇති. ඉතින් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා සංචිතය ඇතුළු තම සංචිතයන් ප්‍රකාශයට පත් නොකළ කණ්ඩායම් තම තමන්ගේ සංචිතයන් ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කළ සංචිතයන් තම සංචිතයන් සංශෝධනය කිරීම වැනි කරුණු ඉදිරි දින කිහිපය තුළදී සිදුවීමට පුළුවන්. ඉතින් ඉදිරි දින කිහිපයන් තුළ ප්‍රකාශයට පත් නොකළ සංචිතයන් ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඒ වගේමයි ඔයාලත් සමගයේ තොරතුරු බෙදා හදා ගන්නත් අපි නිරන්තර සූදානමින් ඉන්නවා. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් නොකළ ඔයාලා හැමෝටම තවමත් අවස්ථාව තියෙනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ක්‍රිකට් ලෝකයේ නිරන්තරයෙන් වෙනස් වන අලුත්ම නිවැරදි තොරතුරු අපි ඔයාලත් එක්ක යාවත් කාලින කර ගැනීමට නිරන්තරයෙන් සූදානම්. ඉතින් නිරන්තරයෙන් අපිත් එක්ක රැඳී ඉන්න කියන කාරණය නැවත වරක් මතක් කරන ගමන් අපි සමු ගන්නවා ජයග්‍රාහී දවසක් වේවා ඔයාලා හැමෝටම. මම චමි. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.